Sri Lanka පුදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැසීමට සහභාගි වෙමින් එම නියෝජිතයන් මේ බව කියා සිටියා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම මවතේ පිහිටි නිවසේදී මෙම රැසීම පැවැතුණේ. දේශපාලන රැසීම තමයි තිබ්බේ. නව රාජපක්ෂ මැතිතුමා ඒක සභාපති දරුවා. මේකේ වැඩිපුරම කතාව උනේ අරගලයේ වේලාවේදී පෙරබැවේ විල්ලුපු අය එතකොට අතුගොල්ලම් තුමාව මරුපු අය, ගෙවල් පුච්චපු අය මේ සම්බන්ධයෙන් තාම මේ අධිකරණ ක්‍රියාවලියේ තාම අවසන් නැහැ. දෙකින්දා මේ පක්ෂයක් හැටියට එයාට සාධාරණ ඉටු කරන්නට නීතිඥවරු මාර්ගයෙන් කතා කරලා ඒ ක්‍රියාවලිය කඩිනම් කරන්න කියන එක තමයි අද කතාව උනේ. දේශපාලන මණ්ඩලයේ තීන්දුව කරා අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේ ගැන තීන්දුවක් ගැනීම සහ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඒ නායකත්වයට පැවරුවා. ඒතර එතුමා තමයි කවුද අපේක්ෂකයා කියලා කියන්නේ. එහෙම නැතුව අපි මත ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයාට දැන් පක්ෂීය තැනක් තියෙනවද? එතුමා කියන දේවල් පිළිගන්නවද ඔබතුමාලගේ සමාජිකයෝ? සාමාන්‍යයෙන් ඔබ පිළිනවත්තර මුළු රට පිළිගන්නවා පක්ෂය පිළිගන්නවා. අප පක්ෂයේ ආසන කැඳවුම්කරුවන් දැනට ඉන්න ආසන කැඳවුම්කරුවන් සියලුම දෙනා ආසන සංවිධායකවරුන් වශයෙන් කඩිනමින් පත්වීම් ලබා දෙන්න අවශ්‍ය අනුමැතිය අද දේශපාලන මණ්ඩලයේදී ගත්තා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයේ සඳහාම කාන්තා නායිකාවක් පත් කරන්න දිස්ත්‍රික් නායිකාව වශයෙන් පත් කරන්නත් අවශ්‍ය කටයුතු කරන්න අවශ්‍ය අනුමැතින් ලබා ගත්තා. ඒ වගේම විශේෂයෙන්ම සාකච්ඡා වුණා අපේ රටේ දේශපාලනයේ තරුණයන්ට තියෙන ඉඩ වැඩි වශයෙන් ලබා දෙන්න අවශ්‍ය බවට සාකච්ඡා කෙරුණා. විශේෂයෙන්ම පක්ෂයේ විනය මණ්ඩලය පිහිටෙව්වා. මොකද හේතුව නොයෙකුත් විනය විරෝධී වැඩ කරලා තියෙන අයට විරුද්ධව ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ඉස්සරහට ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ දිනේ ඉතාම උසස් සම්මේලනයෙන් පවත්වන්න කටයුතු කරනවා කියන එකට එකයි ඊළඟ උපදේශය වුණේ. මෛරැලිය තමයි අපේ අරමුණ උනේ. මෛරැලිය සාර්ථක කර ගැනීම සහ අපි ආසන සංවිධායක උපත් කර ගැනීම සඳහා කටයුතු කරන්නත්, ඒ වගේම පස්සේ පක්ෂයට වින කරන කවුරු හරි ඉන්නවනම් විනය නීති ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාත්මක කරන්නත් අපි සූදානම් වෙලා තියෙනවා. පක්ෂයක් හැටියට අපි පක්ෂයේ අපේ සමාජිකයින්ගෙන් ඒ ලොකු බලපෑමක් තියුණ පක්ෂයට එරෙහිව යන අයට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි පහුගිය විධායක සභාවේදී විනය මණ්ඩලයක් පත් කරා. අද මේ පත් කරපු විනය මණ්ඩලයට අවශ්‍ය විනය කමිටු දාලා ශක්තිමත් කරලා ඉදිරි විනය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍ය බලය ඒගොල්ලන්ට ලබා දුන්නා. පක්ෂයක් විදියට තමන්ගේ නොයෙක් මත තියෙන්න පුළුවන්. සමහරට පක්ෂයේ පහුගිය කාලේ ගත්ත සමහර තීන්දුව වලට එයා එකක නොවෙන්න පුළුවන්. ඒක සාධාරණයි. මොකද අපි උනත් එදා තීන්දුව ගත්තේ මේ රටේ එදා තිබිච්ච අවශ්‍යතාවය මත. ඉතින් එහෙනම් යම්කිසි කෙනෙක් මේ අපි ගත්ත තීන්දුවට පටහැනිව ගියොත් අපි විශ්වාස කරා ඒ පක්ෂයේ අභිවෘද්ධිය සඳහා කියලා. හැබැයි පක්ෂයේ අභිවෘද්ධිය සඳහා තීන්දුවක් ගන්නවා කියන කෙනෙක්ට තවත් පක්ෂයක් එක්ක ගිවිසුම් ගත වෙන්න අයිතියක් නැහැ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව. එහෙනම් අපි විනය කමිටුව ඒ පිළිබඳව දැනුවත් කරා. ඉතින් විනය කමිටුව තමන්ගේ නිර්දේශ ඉදිරිපත් කරයි. දැන් මේ ගෝල් පේස් එක පුරවපු ඔබතුමාලා ඇයි මේ කැම්බල් පිටියට ඇවිල්ලා දැන් ගෝල් ෆේස් එක දෙන්නේ නැහැ නේද දේශපාලන රැස්වීම වලට? නැත්නම් අපිට පුළුවන් ගෝල් ෆේස් එක පුරවන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම ක්‍රීඩා ඇමති වෙලා හිටියනම් මම කැම්බල් එක දෙන්නෙත් නැහැ. මොකද පිට්ටනි සවුත් වෙනවා රැස්වීම කරා. හැමද මම විශ්වාස කරනවා ක්‍රීඩා පිට්ටනි මියුසික් ෂෝ වලට රැස්වීම වලට පාවිච්චි කරන්න හොඳ නැහැ. හැබැයි ඒවට වෙනම තැන් හදලා දෙන්න ඕනේ. ඉතින් අපි හදාගෙන යනකොට අරගලේ ඇවිල්ලා අපු අයින් කරා. ඉතින් දැන් වෙන තැන් හදලා නැති හින්දා තින තැන් පාවිච්චි කරන්න වෙනවා. සෙනඟ පෙන්නලා දේශපාලනය කරන්න අපිට පුළුවන්. අපෙත් සෙනඟ බලන්න. මොකද අපි තංගල්ලේ සෙනඟ පෙන්නුවා. දැන් මේ දිනේ සෙනඟ බලන්න. සෙනඟ නෙවෙයි වැඩේ. ප්‍රායෝගිකව බිම් මට්ටමේ තමන්ගේ ප්‍රතිපත්ති යථාර්ථයක් කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි කාරණේ.